දැන් වෙලාව රාත්‍රි 8යි රාජාංගනයේ යාය 15 පාසල ළඟින් දුරකථන ඇමතුමක් ලබා දුන්න මාගේ හිතවත් අයිය කෙනෙක් මොකක් හරි වාහනයකට වැලිමුවෙක් හැප්පිලා ඉන්නවා කියලා ඉතින් බොහොම අමාරුයි කතා ඉන්නවා කියලා තමයි කතා කරේ නමුත් වනජීවි දෙපාර්තමේන්තුව තමයි දැනුවත් කරන්න ඕනේ කෙසේ නමුත් අසරණ වෙලා ඉන්න සතෙක් නිසා නොසලකා හරින්න බෑ මම දැන් සූදානම් වුණේ ඒ සතාව ඉස්තාන ඉක්මනට අරගෙන එන්න එහෙනම් අපි යාය 15ට යමු අනතුරක් වෙලා නින්න මෙයාව අරගෙන ගිහින් එහෙම කාටවත් තියාගන්නත් බෑ එහෙම තහනම් මොකද සත්ව හිංසාවට වඩා තහනයි අයියේ ඔව් ඒ නිසා ඔය චල්ලේ මාස් බලනවා අයිය හරිද දැන් මේ සතාව අරන් ගියාම මම වනජීවීක දැනුවත් කරන්න දැනුවත් කරනවා අනිවාර්යයෙන් මොකද දැන් මේ වෙලාවේ වනජීවීකට දැනුවත් කරාට ගොඩක් වෙලාවට එන්න බෑනේ රෑ වෙලා නිසා මේ වගේ සතෙකුට ගොඩක් වෙලාවට එන්න යන්න හැකියාව අමාරුයි මේ බල්ලෝ මේ වනජීවී බල්ලා මරනවා එක එක නෙමෙයි තුන් හතරේ ඕනේ අයියේ සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන අයනේ මේගොල්ලෝ නිසා තමයි පරිසර සුන්දරත්වය රැඳෙන්නේ කකුල් තුනටම පොඩ්ඩක් නෑ යන්න බෑ මලියි. බෑ යන්න බෑ. මේ කකුල මෙහෙම රවුම් කරකෝ ඉන්නේ. ගොඩක් වෙලාවට මේ අනතුරකට පස්සේ ඔක තමයි තත්ත්වය. පරිසරෙම හරියම. නෑ මේ වගේ සත්තු පරිසරෙම හොඳ වෙනවා තමයි. ඒ වුණාට ස්වභාවිකව හොඳ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට මේ. ඔය ඇක්සිඩන්ට් එකක් වගේ වුණාට පස්සේ ඒගොල්ලෝ ටිකක් නෑ මේ පිටිපස කකුල් දෙක වෙන්න බෑ මේ රවුම් කරකිනා විතරයි. ඔව්. ගෑනුසත් බඩක් තියනවාද? ගෑනු සතෙක් සමහර වෙලාවට මේ පැටව දාන්නත් ඇති. දැන් මේ වෙලාවේ නම් මේ පැටව දාන්න තම මට්ටමක් නැහැ. පැටව ලඟ වෙද්දි මා දැක්කමර කැදී. ඒ ගෙටි ගිටන් ඉබිරන. ගොඩක් වෙලාවට මේ අස්ති හැම අස්ති තමයි බෙදෙන්නේ ඔක වැඩි. බල්ලන්ගෙන් බේර ගන්න පුදුම අමාරුවක් තිබ්බේ. ඒක තමයි දැන් මේ සතේ. මල්ලි මේ කකුල් දෙකේ තමයි මොකක් හරි කේස් එකක් තිබ්බේ. ඒක තමයි පොඩ්ඩක් බලමු. මෙහෙම රවුන්ඩ් රවුන්ඩ් කරකෝ හිටියේ ඒක දෙක. මේ අස්ති බින්දීමක් තියෙනවද කියලා බලන්න. මේ සත කොමත් මම අරන් ගිහලා ගෙන්න බෙහෙත් කරනවා ගෙදර ගිහලා බලන්න කොහොමද සර්පෝගේ මේවා කියලා මම මේ channel එක ගන්න බෑනේ channel එක ගන්න බෑ මල්ලි නෝඩු බෑමෝ
මේ සතා දැන් අර අයියා වෙලාවට දැක්කේ දැන් සාමාන්‍ය මස් මාංශ අනුභව කරන කෙනෙක්ෙම දැක්කනම් මෙයා කර තියන්නේ දැන් මෙයාත් දන්නේ නැහැ අපි මේ කාටද ගෙනියන්න හදන්නේ කියලා මට කියන අයියා කණ්ඩායම මිනිස්සුෙකුට දන්නේ නැහැ ගෙනියන්නේ කයි කියලා මං කයි මං දැන් මස්සක් කරන මනුස්සය නෙමෙයි ඔව් මස්සක් කරන මනුස්සය නෙමෙයි ඔව් යා චල්ලේ මන් වලනේ වරද බලදිනේ අයියා යනවා බලදිනේ හරි ඒක තමයි මේ අයියට ගොඩාක් ස්තුති කතා කරලා දැන් කොහොම නමුත් ඇත්ත මේ සතා මේ ගොඩාක් අසද්ද තත්ත්වයටපත් වෙලා නින්නේ තුවාල වෙලා නන්නේ ඔව් තනකොළ තම ගන්නේ නේ හාව වගේම තමයි තුන වර්ග තමයි ආහාරයට ගන්න. මෙයාට මේ සතා නෙමෙයි. මේ සතෙක් හංගු වෙ. හැම ගහිල්ලා තිබ්බ කබර ගොයක් මේව උනත් අරගෙන ගිහිල්ලා බෙහෙත් දෙනවා. අයියෝ මට කියන්නේ බාර්ද? ඔයාමට කියන්නේ බාර්ද? මේ මනුස්සයා මොවලද? වර්ද? අයියෝ මොවලද? හරිද? ඔයාමට කියන්නේ කියන්න එපා. ඉතින් ඔයාලා අර විදිය කියන්නේ මට අප්සෙට් නෙමෙයි. කන මනුස්සයෙක් ගෙනියයි කියන්නේ. මම එහෙම හිතලා කතා කරගෙන. මෙයාද කියන්නේ? මෙයාද කියන්නේ මන් දන්නේ නැහැ. හරි? ආ ඒක. මෙයාද කියන්නේ මන් දන්නේ නැහැ. හරි හරි අපි ගැතුවා. මෙයාද කියන්නේ මන් දන්නේ නැහැ. හරි. මුවන්ගේ වගේ කුරනේ තියෙන්නේ නියපොතු නෑ මේ චූටි කුර දෙකක් තියෙනවා මේ සතර මේ මතු පිටින් තුවාලයක් නම් නෑ කොහෙවත් හැබැයි ඉතින් අර වැදුනට පස්සේ මෙන්න මේ කොටසට හානි වෙලා වගේ වාහනයක හැප්පුණා මේ වගේ සතෙක් ඉක්මනට මෙන්න මේ තුනටින් පල්ලෙහා පණ නැති වෙනවා වදින්නේ තොයි පැත්තමනේ මේ සතාව හිට මේ වනජීවිකට බාර දෙන්න උන අපිට තියාගන්න බෑනේ පොඩි තුවාලක් නම් ඕම බෙහෙත් ටිකක් දාලා යවන්න පුළුවන් වුණාට මේ සතා මේ ඉන්න තත්ත්වයත් එක්ක අපිට බෑක් මුකුත් කරන්න මේ කසීරු කාවටත් මුකුත් වීම හානියක් නම් වෙලා නෑ හරි ජොනක් ටිකක් ගාමුද ජොනක් ටිකක් ගාලා මේ ඩෙක් ටොස් ටිකක් දෙමු රෑ කියලා බලන්න නැතුව ගියපු නිසා සතාව බේරගන්න හැකියාව ලැබුණා දැන් අපි එතෙන්ට යනකොට මේ අරක්කු පානය කරලා හිටපු පිරිසක් හිටියේ ඉතින් සමහර විට මේ සතාගේ ජීවිතය එතනින්ම නිමා වෙන්න තිබ්බා හැබැයි තංග රායියා බොහොම කාරුණිකව කතා කරපු නිසා සතාගේ ජීවිතේ බේරගෙන ඉන්න අපිට හැකියාව ලැබුණා. වෙන කෙනෙකුට එහෙම මස් මාංශ වලට ගිජු කෙනෙකුට එහෙම මේ සතාව හම්බුණා නම් මෙහෙම අරන් එන්න හම්බෙන්නේ
ඇත්තට මේ වගේ සත්තු මේ දකිනකොට මිනිස්සු අතහරින්නේ නැහැ. මොකද මේ අද වර්තමානයේ වෙනකොට ගොඩාක් අය මේ මස් මාංශ වලට ගිජු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ සත්ත් දැක්කහම ඒගොල්ලන්ට මේ හොඳ ආහාර වේලක් විදිහට දකිනවා. මේ සතා පැටව දාන්නද ඉන්නේ. එහෙම නැත්නම් මේ හැපිලා නේද අසාධ්‍ය මට්ටමින් දින්නේ කියන එකවත් ගොඩක් දෙනා හිතන්නේ නැහැ. ඉතින් බොහොම කාරුණිකව මිනිසෙකුට හමු වුණොත් තමයි මේ විදිහට හරි මේ දැනුවත් කරලා සතාව බේර ගන්න උත්සාහ කරන්න. අපි මෙයාට මේ පස්සපැති ජොනක් ටිකක් ගම් මතු පිටින් නම් තුවාලයක් නෑ. අර අතන ඇඟිල්ලේ චුට්ටක් තියෙනවා මේ ඒක කැඩිලා තියෙන්නේ නේද? චූටි වලිගයක් තියෙන්නේ. දැන් සතෙක් මං හිතන්නේ මෙයා මේ පැටව දාන්න ඉන්නේ. මෙයාගේ මේ තනපුඩු එහෙමත් මේ පෑදිලා තියෙන්නේ. හොයාගන්න පුළුවන් පැටව දාන්න දෙන්නේ කියන එක පොඩ්ඩක් මේ තනපුඩු පිරිමැදට බැලුවොත්. ඔව් මේ පේනවනේ කිරි බින්දුවක් ආව. මෙයා පැටව දාන්න ඉන්නේ. එතන මේ පඬි ගිහිල්ලා ඉතින් මේ මෙතන මං කියුවේ රටෝය පරිවාහන යන්නේ වයින් තමයි ඉතින් මේ සත්තුන්ට ගොඩක් ගැටලු වෙන්නේ හැප්පෙන්නේ. මේ පේන්නෙත් නෑනේ. යා යන ගමන කොහොමද යන කෙනා යනවා මේ වගේ සත්තු ඉතින් දන්නේම නැතුව හැප්පිලා ජීවිතක් සිරපත් වෙනවා. ටික ගාලුල විවේක වෙන්න දෙන්න තමයි තියෙන වෙන කරන්න දෙයක් නෑ. හෙට කතා කරලා තව බාර දෙමු.
ළඟ තියාගන්න බැරි මේ වගේ සත්තු. මෙච්චර තමයි ඉතින් කරන්න තියෙන්නේ මට. තුවාල ලොකුවට නෑ ඒ වුණාට මේ අභ්‍යන්තරව ඇති වෙලා තියෙන ටිකක් හානිය. ඒකයි මේ සතාට නැකිට ගන්න බැරි. මේකටම දාලා හමු තියලා තියෙන පෙට්ටිය. මේ පෙට්ටි ටික මේ හම්බෙච්ච එක හරි ලොකු දෙයක්. මේ වගේ සතෙක් තියාගන්න නැත්තම් හරිම අපහසු වෙන හිටි. එමතුමා කොස්සේ ගිහිල්ලා තමයි මේ සතාව අරගෙන ආවේ. වැලිමුයෙක් කියලා තමයි යා දන්නේ නැතු මට කතා කරේ. ඉතින් වැලිමුයෙක් නෙවෙයි මෙයා මීමින්නේ. කොහොම නමුත් වනජීවි සත්වයේ හරිම අපූර්වයි. ඉතින් තාම ජීවතුන් අතර ඉන්නවා. පුළුවන් විදිහට සතාවට ප්‍රතිකාර කර ඇතර මේ ප්‍රතිකාර කියන්නේ ප්‍රථම ආධාරයක් විතරයි. මේ සතාව වනජීවිකට බාර දෙන්න ඕනේ. මොකද ඒ තරම් වටින සත්තු පරිසර පද්ධතිය තුල ජීවත් වෙන්න මොනයි. එමනම් මේ සතාගේ විස්තර ඉදිරියට ඔයගොල්ලොන්ට ගෙන එන්න. ඔයගොල්ලොත් උත්සාහ කරන මේ වගේ සත්තුන්ට නිරන්තරයෙන් හානි වෙලා ඉන්න පුළුවන්. පාරවල් අයිනි වැටලා ඉන්න පුළුවන්. කොයිම අවස්ථාවකවත් මේ සත්තුන් හිංසාවට ලක් කරන්නේ නැතුව ඔයගොල්ලන්ට පුළුවන් විදිහට උපස්ථාන කරන්න. පොඩි තුවාල තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කරලා සාමාන්‍ය පරිසරයෙන් නිදහස් කරලා යවන්න. එහෙම නැත්නම් මේ වගේ ඉතා අසාධ්‍ය මට්ටමේ ඉන්නවා නම් 1992 දුරකථන ඇමතුමක් ලබා දීලා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ සතාට අවශ්‍ය කටයුතු කරයි. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.